සුරාබද දෙපාර්මේන්තුවේ වැඩේ තමයි අරක්කු බාරවලට ලයිසන් දෙන එක. පහුගිය කාලේ ලයිසන් දෙන්න යනකොට බාර් ගණනාවට ලයිසන් දීලා තිබුණා, සමහරවගේ ඇඩ්වාන්ස් අරන් තිබුණා. අපි ඔබට පෙන්නුවා චෙක්පත් එක්ක. වැඩිහිටිකන්දේ බාර් එක හිටපු නියෝජ්‍ය කතානායකගේ සහෝදරයාගේ නමින් දාලා තියෙනවා කියලා කිව්වහම නියෝජ්‍ය කතානායක ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කියනවා, මගේ කිසිදු සම්බන්ධයක් නැහැ ඒ බාර් එකට. ඒ බාර් එක එතන දාන එක වැරදි නම් කතරගම ප්‍රදේශයේ තව බාර් තුනක් තියෙනවා, ඒවත් වහන්න ඕනේ කියලා මූ මරු ටෝක් දෙන්න. ඒකෙම පේනවා හොරාට කණින් කෙහෙල් කරන වැට පැනලා කියලා. ඒක තමයි මේ කතාව. ඒ කියන්නේ තමන්ගේ සහෝදරයාගේ නමින් මේ බාර් එක දාලා දෙන කියලා බෙලිදරව් කරා. මේ වගේ බාර් 29ක තොරතුරු අපි ළඟ තියෙනවා. අපි ඉස්සරහට බෙලිදරව් කරනවා. මේ බාර් එකක් ගන්න මිලියන් ලක්ෂ 200ක් දීලා තියෙනවා සුරාබද්ද පාර්මේන්ද්‍ර කොමිස්. ලක්ෂ 200ක් දීපු අයගේ වොයිස් කට් අපි ළඟ තියෙනවා. දාපු බාර් වල ඇඩ්‍රස් තියෙනවා. ඊට අමතරව සමහර බාර් ලයිසන් දීලා තියෙනවා, සල්ලි දීපු නැති නිසා ලයිසන් එක දීලා නැහැ. ඒ නිසා මේ රජයට අයවේතු ගාස්තු ගෙවන්න නැතුව ලයිසන් එළියට විකුණලා බාර් දාපුවා තියෙනවා. ඒ නිසා මේකට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ දෙගොල්ලම හවුල්. රනිල් ළඟට එන්න කියලා ලයිසන් එක දෙනවා සජිත්ගේ කට්ටියට. සජිත්ගේ කට්ටිය ලයිසන් එක විකුණලා සල්ලි ටික ඡන්දෙට වියදම් කරලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරියට මේ බාර් ලයිසන් පිළිබඳ මාෆියාව සාමේ ජාවා ආරම රටට හෙළිදරව් කරනවා. තොරතුරු සහිතව නිසා අපි කියන්නේ රනිල් සජිත් දෙගොල්ලම බාර් ලයිසන් විකුණලා චන්ද්‍ර සල්ලි හොව කියන කාරණේ පැහැදිලි. නිසා මේ පිළිබඳව පූර්ව පරීක්ෂණ පවත්වලා රටට අයවියතෝ තියෙන බාර් ලයිසන් වලින් අයවියතෝ බදු මුදල් අය කරගන්න අපි කටයුතු කරනවා. අනවශ්‍ය තැන්වල දාලා තියෙන බාර් තියෙනනම් ඒවා ඉවත් කරන්නත් අවශ්‍ය තීරණ ගන්න අපි අනිවාර්යෙන් මැදිහත් වෙනවා.